අපි කලින් වීඩියෝ එකේ සාකච්ඡා කරේ අර්ධාකලකයේ මොකක්ද පරිපථය කොහොමද අදින්නේ කියන එක. එහෙනම් පුතේ දැන් මම මේ වීඩියෝ එකෙන් කරන්නම් ඔයාලට පූර්ණාකලකයේ කොහොමද ක්‍රියාත්මක වෙන්නේ සහ ඒ පරිපථය මොකක්ද කියන එක. අපි අර්ධාකලකයේ පාවිච්චි කරන්නේ ආදානයන් දෙකක් සඳහානේ. හැබැයි අපි පූර්ණාකලකයේ පාවිච්චි කරන ආදානයන් තුනක් සඳහා අපි ආදානයන් තුන අපි A B C කියලා සැලකුවොත් ආදානයන් තුන මොකක්ද? A B C කියලා සැලකුවොත් ප්‍රතිදානය අපි ගන්න මේකේ එකතුව සම් කියලා සැලකුවොත්. ඒ වගේම වල වැඩිපුර යන බිට් එක අපි ලියනවා C out කියලා ලියන්න පුළුවන්. එහෙනම් ඔන්න බලන්න වගුව මම අදින්නම් මේකේ. මේ ලියන වටක් 1 2 3 4 5 6 7 8 පේරි 8ක් ආවිතේ ආදානයන් 3ක් වෙන නිසා නේද ආදානයන් 3 නම් 2 3 වලේ පේරි 8ක් එන්න ඕන දැන් මේ C අකුර පැටලේ කියලා හිතන නිසා අපි මෙයාටත් දාමු C in කියලා නැගෙන ඉන්පුට් එක නැත්තම් මේ අර C out එකයි C in එක වර්ධී කියන නිසා අපි මෙයාට in කියලා ලියමු නැත්තම් අර එකතු කරායින් පස්සේ වැඩිපුර එන බිට් එක අපි C out කියලා කලින් පාඩම ඉත කරේ අර්ධාකලක නම් මෙතනදී අපි C in කියලා නේ ආදානය කරන C අකුර කියන අදහසින් එහෙනම් මෙතන ලියන්නේ අපි බිංදු 4යි 1 4යි බිංදු 2යි 1 2යි බිංදු 2යි 1 2යි මෙයා බිංදු 1 බිංදු 1 බිංදු 1 බිංදු 1 නේද එහෙනම් බලමු ඔකේ සම් හැදෙන්නේ කොහොමද කියලා නේද පුතේ දැන් මෙතන සම් හැදෙන්නේ A B C වල එකතුවනේ ද්විමයක් ගන්නකොට එකතුවෙන් අපි සම් හදා ගන්නවානේ බිංදුව ධන බිංදුව ධන බිංදුව කියලා බිංදුව වැඩිපුර පිටයක් එනවාද මේ පැත්තට බිංදුව ධන 1 කියලා පුතේ සම් 1යි වැඩිපුර පිටයක් ආවද නෑ නේද එහෙනම් මෙතන බලන්න බිංදුව ධන 1 ධන බිංදුව සම් 1යි වැඩිපුර පිටයක් එනවාද මේ පැත්තට නෑ දැන් බලන්න බිංදුව ධන 1 ධන 1 දැන් උත්තරේ 2යිනේ 2 ලියන්නේ අපි 2 පාදෙන් බිංදුවයි වැඩිපුර පිට එකක් මේ පැත්තට දානවා නේද එහෙනම් අපි කියුවා බිංදුව වැඩිපුර එන පිට එක මේ පැත්තෙන් ලියනවා දැන් බලමු මෙතන 1 ධන බිංදුව සම් මේ 2යි කීයක්වත් මේ පැත්තට එනවද කැරි අවුට් එකක් එනවද නැත්නම් සී අවුට් එකක් එනවද නෑ 1 ධන 1 2යි 2 ලියන්නේ බිංදුවයි වැඩිපුර පිටයක් එන සී අවුට් එකක් එනවා 1 ධන 1 2යි ආපහු බිංදුවයි වැඩිපුර පිට එකක් එනවා 1 ධන 1 ධන 1 3යි 3 ලියන්න අපි දෙකේ පාරේ 1යි 1 කියලා මෙන්න මේ ආකාරයෙන් පුතේ අපිට ලියා ගන්න පුළුවන් සම් වලට අගයන් ගන්න පුළුවන් ඒ වගේම C out වලට අගයන් ගන්න පුළුවන් මේක ලොකු දෙයක් නෙවෙයි වෙන්නේ පුතේ මේ A B C වල දින එකේවා එකතු කරලා ලැබෙන උත්තරේ සම් වලට ලියනවා වැඩිපුර පිටයක් ආවොත් ඒක අපි C out එකෙන් ලියා ගන්න එහෙනම් බලමු මෙතන පරිපථය අනුව ඉස්සලාම මං සම් වලට අදින්නම් සම් වලට මම බුලට් ප්‍රකාශනය ලබා ගන්න මෙතන පුතේ බලන්න එක වෙනවනේ A B බිංදුව වෙනවා කියනවා A අනුපූරක B අනුපූරක C වලගේ එක නිසා C කියලා ලියන එකතු කිරීම මම මේ යන්නේ වෙන්නේ එක දින අවස්ථාවේ බිංදුව බිංදුව නිසා A බා B බා C නෑ යාලි උන් අපි චෙක් කරගමු හරියට දාගමුනේ දෙවෙනි අවස්ථාවම A බා B C බා A බා B C බා නම් යාත්තා කිව්වනේ මේ අවස්ථාව මොකද ඒ වලගේ එකයි එහෙනම් අපි කියනවා එකතු කිරීම A ඊට පස්සේ B බා C බා එහෙනම් B බා C බා කියන ක්‍රියාලියන්න මොන නම් දවස්තාවල එකතු කිරීම කවද පුතේයා A B C එහෙනම් යා A B C කියලා ගත්තා මේ ප්‍රකාශනය සුළු කරන්න පුළුවන් ප්‍රම දෙකක් තුන අපි පුළුවන් ප්‍රකාශනය ඔයාලා දන්න ඇති එකක් තමයි මොනවද මේ හේමැප් වලින් සුළු කරන්න පුළුවන් අනිත් එක තමයි කානෝ සිටිය වලින් අපිට ප්‍රකාශනයක් සිදු කරන්න ඕන හැබැයි මේකෙදී කානෝ සිටියේ මේ ප්‍රකාශනය සිදු කරන්න දැන් මේ ප්‍රකාශනය සිදු කරන්නේ අපිට ප්‍රමේයයන් භාවිත කරලා විතරයි දැන් මේ ප්‍රකාශන මා ලියන ආපහු A අනුපූරක B අනුපූරක C ධන A බා B C බා ධන A B බා C බා ධන A B මේ ප්‍රකාශනයේ පොදු පද දෙක කවුද වෙන්නේ දැන් පුතේ ප්‍රකාශනයක් සිදු කරද්දී ඔල පොදු පද දැනගන්න සන න්‍යායන් දැනගන්නත් ඕනේ හැබැයි මේ දෙන්නගේ පොදු පදේ තමයි A බා එළියට ගන්න B බා C එකතු කිරීම B C බාහද එකතු කිරීම මෙතනින් කවුරුත් මේ පොදු පදේ A පොදුවේ B බා C බා ධන B C කියන පදය විදිහින් අපිට නිර්මාණය කර ගන්න පුළුවන් එහෙනම් මෙතන එනවා A බා වාරය B බා C ධන B C බා බලන්න මතකද අපි ඉස්සරහ ලිව්වා අර A B කියලා සැලකුවත් ආදානයන් දෙක x වාර ද්වාරයේ අවුට්පුට් එක මොනවද ආවිද බින්දුව B
प्रकाश 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 द्वारा B x और c के अनुपूरक मतलब x नॉर के द्वारा में दिए मैं आगे आउटपुट है कि ना x नॉर द्वारा x नॉर के ना एक एक बिंदु बिंदु के एक बिंदु बिंदु एक बिंदु x नॉर एक आपने साथ में आठ x नॉर याद कर लिया था अंगे x नॉर के दोनों वाले ये ना मैं आगे परिपत्र है कर दम मंग आदेश करना a बा वार b x और c विरोधी ना मामा x के आदेश मां में करें है ए बार या मित्र है ना एक्स बार जब ना को होगा मित्र ने एक्स बार द्वारा एक्स बार ये नहीं है तब मित्र ने बी बार सी दर बी सी बार तो मालूम है बी एक्स बार सी क्या है ना अपनी ए बार एक्स दर ए एक्स बार विरोध यान पूरा मार्ट का उधर ए एक्सक्लूसिव एक्स क्या है ना का उधर एक्स क्या लगते हैं बी एक्स बार सी विरोध यान में एक्स का तेरा मार्ट लिया ना पूरा ए एक्स बार नहीं a x var b x var c කියලා ලියන්න පුළුවන්. දැන් මම මෙතන x අකුර ගත්තේ b x var c වෙනවා. a x ලිව්වේ. හයි මම මෙතන x බා ලිව්වේ b x var c වෙනවා x ලිව්වා. ඒකේ බා එක තියෙන නිසා බා එක මම ලිව්වේ. a බා x දන a x බා කියන්නේ අර ඉස්සෙල්ලන්ද x var ద్వారా වගේ සමාන නිසා a x var x වෙනවා මම මේක ලිව්වා x කියලා. එනම් a x var x වල මම ආපහු මෙයා ආදේශ කරා b x var c කියලා කියා ගන්න පුළුවන්. එනම් මේ කවුද පුතේ? සම්වර්ණ ප්‍රකාශනයේ සම්වර්ණ ඔය උත්තරය. එහෙනම් මම පැත්තකින් ලියා ගන්නම්. අපිට සම්වර්ණ ආපු පුතේ මම මේක මකලා මේ හැරි ලියා ගන්න. අපිට සම්වර්ණ ආපු පුතේ කවුද පුතේ? සම්වර්ණ ආවේ a x var b x var c කියන ප්‍රකාශන අපිට ආවා. එහෙනම් අපි දැන් බලමු c output ප්‍රකාශනයේ ලියන්න මම මේක මකලා මෙතන ලියන්නම් c output වෙන ප්‍රකාශන. නේද? सी आउट वाले ने बोलते हैं सी आउट वाले ने प्रकाश एस ओ पी ली हुआ मैं तो देखिए इन्होंने बिना मेरे प्रवस्था आ गई थी ए बिंदु आए हैं ना ए बा बिना मेरे लिए साथ बी सी एक तो गिरी है नौ अवस्था भी चेक कर गया मैं तो वाला थी मैं तो नहीं ए एक आई है ना ए मेरे के निशा बी बिंदु निशा बी बा सी एक निशा सी एक तो गिरी है मैं अवस्था ए b c වල අනුපූරකනේ ඒ බිඳුවන් අන්තිම අවස්ථාවේ පුනම එක නිසා මොකද වෙන්නේ a b c කියලා අපිට ප්‍රකාශනය ලබා ගන්න පුළුවන් දැන් මේක නම් සුළු කරන්න පුළුවන් ක්‍රම දෙකක් මේ c out කියන ප්‍රකාශක පුතේ k map එකකින් සුළු කරන්නත් පුළුවන් ප්‍රමේය අනුවෙන් පුළුවන් sum එක මම k map එකකින් සුළු කරේ නැති සුළු කරන්න බෑ මුදු සුළු වෙන්නේ නැවලා කරලා බලන්න k map එක ඇතුළත සුළු කරන්න බෑ මගේ අත් දෙකින් මේ තමයි කරේ සුළු කරේ නැත්තේ sum එක සුළු කරන්න පුළුවන් අපිට ප්‍රමේය අනුවෙන් විතරයි හැබැයි c out එක ක්‍රම දෙකකට සුළු කරන්න පුළුවන් මං ඉස්සෙල්ලාම k map එකකින් සුළු කරලා පෙන්නන මේ අපි කානෝ සිටියමක් ඇන්දොත් මෙන්න මේ ආකාරයෙන් ආදානයන් තුනක් නිසා කොටු අටක් හරිනවා මං a බා a ගන්නම් මේ පැත්තට b බා c බා b බා c b c b c බා කියන රටාවට ගන්න අපි කියවලා ගන්න. ඉතින් මේ වෙදිලේ කානෝ සිටියමක් හරින නීතියක් තියෙනවා. a බා b c නම් a බා වල b c ගැන වෙදේ. a b බා c කියන්නේ මෙයා ඊළඟට a b c බා කියන්නේ මේ කොටුව a b c කියන්නේ මෙයා. දැන් මේක කාණ්ඩ කරන්න පුළුවන් දෙකේ කාණ්ඩ. කවුද පුතේ මෙතන පොදු පදේ b c. මෙතන කවුද පොදු පදේ? මෙතනින් a පොදුයි උඩින් කවුද පොදු b එනක් a b කියලා ගන්න පුළුවන්. මේ කාණ්ඩේ කවුද පොදු පදේ? හරහට පොදුයි a උඩින් පොදුයි c එනක් මෙතන එන උත්තරේ
AC කියලා අපිට ගන්න පුළුවන්නේ AC කියලා ගන්න උත්තරේ ලියන්න පුළුවන් අපිට මේ x සුළු කරාම x සමානයි AB මම ළඟින් ලියන පද ටික AC ධන BC කියලා ලියන්න පුළුවන් මේ කානෝ සිටින් අපි සුළු කරොත් මෙන්න මේ ආකාරය තමයි Cout එක අපිට උත්තරේ ගන්න පුළුවන් මම ඒක පැත්තකින් ලියා ගන්න නැත්නම් අපිට අය පස්සේ හමා හොයන්න බැරි වෙයි නිසා එහෙනම් AB ධන AC ධන BC තමයි අපිට කාටද පුතේ ආවේ මේ C out වල ප්‍රකාශනය ආවෙනේ සුළු කරාම කානෝ සිටියෙදි එහෙනම් බලමු අපි මේක K map එකෙන් නැතුව ප්‍රමේයන්නි සුළු කරොත් එන උත්තරේ මොකක්ද කියලා බලමු දැන් බලන්න මෙතන මේ දෙන්නට පොදු පදේ කවුද මෙතනින් පොදුවේ අපිට C ගන්න පුළුවන් එහෙනම් A බා B ධන A B බා කියන ප්‍රකාශනයක් එනවා නේද මේ පද දෙකෙන් පොදු පදේ C ගත්තහම එළියට A බා B ධන A B බා ිතුන මෙතනින් අපිට AB එළියට ගන්න පුළුවන් නේ මෙතනත් AB නෝ මෙතනත් AB නෝ AB ගත්තොත් එළියට C බා ධන C මෙතන ප්‍රකාශනය නිර්මාණය කර ගන්න පුළුවන් එහෙනම් මෙතන C වාරයක් A බා B ධන A B බා කලින් ගණන් වල මතක් වෙනවා මේ x වාර ద్వාරයක් එනනම් A x වාර B කියලා අපිට ලියන්න පුළුවන් එකතු කිරීම AB වාරයක් බලන්න ප්‍රතිලෝම න්‍යාය C බා ධන C සමානයි කියලා එක එහෙනම් C වාරයක් A exclusive B ධන AB වාරයක් එක කියන්නේ AB ට සමානයි නะ C out වල පුතේ ප්‍රකාශන දෙකක් ලබා ගන්න පුළුවන් කානෝ සිටියකින් આવොත් මේ උත්තරය අපිට එන්නේ ප්‍රමේයන් වලින් આવොත් මේ උත්තර අපිට ගන්න පුළුවන් එහෙනම් උත්තර දෙක දෙකක් නේද සත්‍යතාවකතු දෙකම සමානයි නමුත් සුළු කරන විදිහ අනුව අපිට පිළිතුරු දෙකක් ආවා එහෙනම් මම මේ උත්තරේ ලියන්න මුලින් නේ අපිට උණු උත්තර දෙකක් ආවා එහෙනම් අපි බලමු C out වල මෙන්න මේ උත්තරේ මම ලියන C out වලට තව උත්තරයක් ආවා නේද අපිට C වාරයක් A exclusive B ධන AB කියන උත්තරය එහෙනම් බලමු දැන් පරිපථය අපි ඇඳලා කොහොමද අරින්නේ ආදාන 3යි ABC කියලා නේද තුන ආදාන 3ක් එනවා අපි සම් වලට ඉස්සලාම අදිනු A exclusive B මම දෙපාර කදින අතර මාර පරිපථයේ ගොඩනගා ගන්න ලේසි මෙන්න බලන්න මේ අවුට්පුට් එක කවද A exclusive B එකවර වරින්නක් තිබුණා මම මේ පහසුව සඳහා තමයි මෙහෙම අදින්නේ මොකද ඊළඟ කැලරේ වල ගන්න පුළුවන් මේ කැලරේ ඉන්පුට් එකක් ගන්න පුළුවන් C එක දැන් C ගියා එයත් තරහා ගව XOR එකක් කරා යනවා කවුද පුතේ එහෙනම් මේ A exclusive B exclusive C output මේ කවුද ඇත්තරම මං ලියන්නම් එතනින් සම් කියලා එන මේ ප්‍රකාශනයක් දෙන්නේ සම් වලනේ ඔන්න සම් සඳහා ලැබෙන ප්‍රතිදානයේ මේ පරිපථය අපිට හම් වෙන මේ විදිහට නะ C out වල කොහොමද මේම ලියන්නක් පුළුවන් C out වල මේකෙන් ලියන්නක් පුළුවන් මේ ආකාරය ලියුවොත් කොහොමද අපි ලියන්නේ නම් C වාරයක් C එකක් උඩින් එනවා නේ ඊට පස්සේ මෙතන අපි මේක අරන් උඩින් AC උඩට A exclusive B විතරක් තියෙනනේ A exclusive B නම් මම මෙතනින් ගන්නා ඒක කවුරුත් එක දැන පුතේ C ත් එක AND එකක් කරා යනවා C එකක් ගත්තා එයත් එක AND එකක් කරා යනවා A output එකේ AB එක තියෙනනේ එහෙනම් A එකක් සහ B එකක් අරගෙන ඒක මොකද වෙන්නේ එකතු වෙනවා AB AND එකක් කරා ගිහලා එයා මෙයාට එකතු වෙනවා. එහෙනම් මෙන්න මේ වගේ පරිපථයක් අපිට එනවා කාටද C out සඳහානේ. මම බලන්න ආපහු මම පෙන්නන්නම්. මේ AND එකක් A exclusive B වැඩි වෙනවා target එකද C ත් එක නං AND එකක් කරා ගියා. A න් output එක එකතු වෙන අවසානය කවුද? AB. AB යන්න උපක් කරාද AND එකක් කරා. මෙහෙම අදින්නත් තිබුණා. ඒක ක්‍රමයක්. එහෙම නැත්නම් අපිට පරිපථයේ මේ විදිහට අදින්නත් මම මෙතන පොඩි අදින්නම්. සම් සඳහා මේ මාදින්න තුන අපිට A B C කියලා එකවර එක්ස්ක්ලූස් XOR හරහා යවන්න පුළුවන් මේ විදිහට නේ. යවලා මේ සම් එක ආදාන තුනම එකවර යවන්න පුළුවන්. ඊට පස්සේ අපිට මේ දෙක මෙහෙම යවන්න තිබුණා. කවුද? AB AND එකක් තරහා යනවා නේ. ඊට පස්සේ AC ආපහු AND එකක් තරහා යනවා. මේ AC මේ ලිව මං AB මේ ලිව මං AC. ඊට පස්සේ කවුද? BC B එකක් සහ C එකක් major end එකක් කරා යනවා එයා කියනවා BC කියලා මේ පරිපද තුනම දැන් මොකක් කරලා දැන් පුතේ එකවරම OR එකක් කරා අපිට යවන්න ඕන OR කියන ద్వාරයක් කරා යවන්න පුළුවන් මේකක් C out එක විදිහට අපි සලකන්න පුළුවන් එහෙනම් මේ පරිපදයක් හරි මේ පරිපදයක් හරි පරිපද දෙකම අපිට ඔය විදිහට අඳින්න පුළුවන් නේද එහෙනම් අර්ධාකාරකයේ සහ පූර්ණාකාරක ක්‍රියාකාරීත්වය මෙමය අනිවාර්යයෙන් මේ වගේ අපිට දැනගන්න
full letter, half letter එක අපි වල කියන්නේ paper එකේ අනිවාර්යයෙන් error paper එක වලක තියෙන්න පුළුවන් මේ වගේ ප්‍රශ්නයක්.